අපිට දැනුවත් කර අපිම හදමු රට මගින් පටන් ගමු. Queen 14 for unforgettable memories through the power of music. අද මොකද මේ ස්ථාන පැවැත්වෙන්නේ? ඔව් දෙවන පරපුර දේශපාලන සංවිධානයේ අපි කතා කරන දේශපාලනයෙන් විතරක් ඉන්න දේශපාලන ව්‍යාපාරයක් නෙවෙයි. අපි බිමට ඇවිල්ලා බිමේ සමාජෙත් එක්ක මිනිසුත් එක්ක ගැට ගැහිච්ච ව්‍යාපාරයක්. ඉතින් අද අපි විශේෂ අවස්ථා තියෙන දරුවන් වෙනුවෙන් පුංචි සාහිත්‍යම කලාමය වැඩසටහනක් සූදානම් කරා. විශේෂයෙන්ම දෙවන පරපුර මැද පෙරදිග අපේ කමිටුවේ සහයෝගය ඇතුව කොළඹ දිස්ත්‍රික්කයත් මැදිහත්ව අද අපි විශේෂ අවස්ථා තියෙන දරුවන් වෙනුවෙන් පුංචි කලා වැඩසටහනක් සැලසුම් කරා. සහ අපි බලාපොරොත්තු වෙනවා තරුණයෝ හැටියට, අලුතෙන් හිතෙන මිනිස්සු හැටියට මේ සමාජයේ වෙනස් කරන තැන බිමත් එක්ක ගැට ගැහිලා තියෙන. ඉතින් ඒ වගේ තැනක වෙනස්ම විදිහේ සමාජ ආමන්ත්‍රණයක් කරන්න. ඉතින් ඒ වැඩසටහන තමයි අපි මේ විශේෂ අවස්ථා තියෙන දරුවන් එක්ක දහවල් ඉඳන් සැන්දෑවරුවක් වෙනකම්ම සංගීතයත් එක්ක කලාවත් එක්ක මේ අපි බෙදා හදාගෙන ගත කරන්නේ. ඒ වගේම තමයි දැන් අද දවසේදී දේශපාලන වේදිකාවේ කතාබහ වෙන පළවෙනි මාතෘකාව තමයි ඔබතුමාට නායකම් කියන ජනතා විමුක්ති පෙරමුණේ නායකවරයා ඉන්දියාවට ගිහිල්ලා ඉන්දියාවේ විවිධ පාර්ශ්ව සමග සාකච්ඡා කරමින් තමන්ගේ දේශපාලන ගමන යනවා. විවිධ පක්ෂ, විවිධ මත, විවිධ අදහස් පළ කරන ඔබතුමා මොන වගේ අදහසක්ද මේ වෙනස් වීම පිළිබඳව දකින්නේ? අපි විශ්වාස කරන ඕනම දේශපාලන පක්ෂයක් ජාත්‍යන්තරයත් එක්ක ගැට ගැහිලා ලෝකෙත් එක්ක ගැට ගැහිලා ගමනක් කියන්න ඕනේ. හැබැයි අපි හැමදාම තේරුම් ගන්න ඕනේ අපි හැමෝටම තියෙන උපාය මාර්ගික ගමනක්. ඓතිහාසිකව ජීවිත කැප කරලා ආපු උපාය මාර්ගික දේශපාලන ගමනක් තියෙනවා. ඉතින් ඒ දේශපාලන ගමනට පයින් ගහලා කාටවත් ගමනක් කියන්න බෑ කියන එක. ඉතින් විශේෂයෙන්ම ලෝක රටවල් එක්ක ජාත්‍යන්තර එක්ක කතා කරන එක හොඳයි. හැබැයි කතා කරේ මොනවද කියන එක තමයි අපිට තියෙන ප්‍රධානම ගැටලුව. විශේෂයෙන්ම අපි දකිනවා මේ මොහොතේ අපේ අසල්වාසී රට විශාල වශයෙන් මේ රටේ සම්පත් මිලදී ගන්න, මේ රටේ මර්මස්ථාන මිලදී ගන්න, සංවේදී ආරක්ෂිත සම්බන්ධතා තියෙන ආයතන මිලදී ගන්න කැසකවමින් සැලසුම් හදමින් ඉන්න අපිට පේන්නේ ඉතිහාසයේ ඒ අරගල කරපු පක්ෂ අද ඉතාම නිහඬයි. ඉතින් අපි විශ්වාස කරනවා දෙවන පරපුර හැටියට අපිට තියෙන ලොකු සටනක් මේ බිමේ කරන්න, මේ අයිතිය වෙනුවෙන්, මව්බිමේ ස්වාධීනත්වය වෙනුවෙන්. ඉතින් කවුරු ඒ වගකීම් අතහැරියත් අපි දෙවන පරපුර හැටියට අපේ මව්බිම වෙනුවෙන් අපි ඒ සටන කරනවා. විවිධ පක්ෂවලට ඉතිහාසයේ නම් තිබ්බට ඒගොල්ලොන්ගේ වර්තමාන භාවිතාවත් එක්ක තමයි අපිට මේ පක්ෂ කියව ගන්න වෙන්නේ. ඉතින් වර්තමානයේ අපි විශ්වාස කරනවා මේ රට ආදරය කරන, මව්බිමට ආදරය කරන මිනිස්සු එකතු වෙච්ච තැනක් තමයි දෙවන පරපුර කියන දේශපාලන පක්ෂය. කවුරු ඒ ඓතිහාසික වගකීම් අතහැරියත් ඒ කොඩිය නැවත අතට අරගෙන මේ සටන් කරන්න දෙවන පරපුර දේශපාලන ව්‍යාපාරයේ සූදානම් කියන කාරණාව. ඔබතුමා දේශපාලන ව්‍යාපාරයක නායකයෙක් හැටියට මේ දවස්වල තවත් මාතෘකාවක් තමයි මැතිවරණය. මේ වසරේ මැතිවරණ වසරක් හැටියටයි දේශපාලන වේදිකාව කතා කරන්නේ. ඔබතුමාගේ පක්ෂයේ මොන විදිහේ සූදානම්ද තියෙන, ඉදිරියේ මොනවාගේ දේශපාලන පියවරකට රටේ නායකයෝ යොමු වෙයි කියලා ඔබතුමා හිතනවාද? පැහැදිලිවම දෙවන පරපුර දේශපාලන ව්‍යාපාරය ගිය අවුරුද්දේ වෙනකොට අපි පක්ෂයක් වශයෙන් මැතිවරණ දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කරලා තියෙනවා. එතකොට අපි ලියාපදිංචි ගන්නෙම මේ ඉදිරියේ එන මැතිවරණ දිහා බලන්නේ. එතකොට අනිවාර්යයෙන්ම කුමන මැතිවරණයක් ආවත් දෙවන පරපුර දේශපාලන ව්‍යාපාරයේ සඳහා සූදානම්. හැබැයි අපි දන්නවා මේ ඉන්න පාලකයන්ගේ භාවිතාවය, ඉතිහාස භාවිතාව, ඔවුන්ගේ ගමන් මඟ, ඔවුන් පිටපස්සේ ඉන්න බලවේග. ඉතින් අපිට සාධාරණ සැකයක් තියෙනවා මේ මැතිවරණ සිටියන් කොයි විදිහට අකුලාවිද කියලා. හැබැයි ඒ කුමන කාරණයක් ඔවුන් ක්‍රියාත්මක කරත් ජනතාවට තියෙන පරමාධිපත්‍ය අයිතියක් ඡන්දය දෙන්න, තමන්ගේ පාලකයෝ තෝරා ගන්න. ඉතින් ඒ වෙනුවෙන් දෙවන පරපුර බිමේ කරන්න පුළුවන් සෑම සටනක්ම ජනතාවගේ පැත්තේ ජනතාවත් එක්ක හිටගෙන ක්‍රියාත්මක කරනවා කියන එක පැහැදිලිවම අපි කියනවා. විවිධ පක්ෂවල සැලුම් දරවල් දැන් ඇරිලා තියෙනවා. ඔබතුමා මොනවාගේ දෙයක්ද ඒ පිළිබඳව දකින්නේ? ඉතින් මේ 225 අපි දැන් ඉතිහාසය නම් බැලුවම ඉතින් මේ සැලුම් දරවල් වලින් යන්නේ නැ 225ක් ඉන්නේ. ඒ නිසාම තමයි දෙවන පරපුර දේශපාලන ව්‍යාපාරයේ මේ 225ටම ගැට ගහෙන්නේ නැතුව බිම අලුත් වැඩපිළිවෙළක් නිර්මාණය කළා කියලා. අපි දන්නවා මේ හැම පක්ෂෙම ඉන්න හොඳ මිනිස්සු ටිකක්. හැබැයි හොඳ මිනිස්සුන්ට එන්න පුළුවන් හොඳ වේදිකාවක්, පොදු වේදිකාවක් ඇද නැහැ. දැන් දෙවන පරපුර ඒ වේදිකාව නිර්මාණය කළා තිනවා. රට ආදරය කරන, මව්බිමට ආදරය කරන, මව්බිම රැක ගන්න මේ දුර්දාන්ත දේශපාලනයෙන් එළියට ගියපු හොඳ මිනිස්සුන්ට එකතු වෙන්න පුළුවන්. මේ නිල් රතුකොළ දම් කහගෙන මේ හැම පක්ෂෙම ඉන්න හොඳ මිනිස්සුන්ට එකතු වෙන්න පුළුවන් වේදිකාවක් හදලා තිනවා. ඉතින් ඒ වේදිකාවට අපි එකතු වෙන්න කියලා ආරාධනා කරනවා.
පසුගිය දවසේදී පාර්ලිමේන්තුවේ නව සැසි ආරම්භය මත සමග ජනාධිපතිවරයා ප්‍රතිපත්ති ප්‍රකාශ ඉදිරිපත් කළේ පිළිබඳව මොකක් හරි යම් දෙයක් අදහසක් තියෙනවද තුමාගේ පැහැදිලිවම අපි දන්නවා ඔහුට තියෙන්නේ මේ රට විකුණ කරගන්න සැලැස්මක් කිතියෙම කිව්වොත් ඉතින් අපි දන්නවා රාජ්‍ය සම්පත් සියල්ල විකුණන්න සැලසුම් කරලා තියෙන්නේ අපි දන්නේ නැතුව ගිවිසුම් ගණනාවක් අස්සන් ගන්නේ රටට අවාසි සහගත ජාත්‍යන්තර ගිවිසුම් ගණනාවකට මේ ඉන්න පාලක වෙනබිලා තියෙන්නේ. එතකොට මේ මොහොතේ රටේ තියෙන අරාජිකත්වයත් එක්ක දේශපාලන වශයෙන් තියෙන අරාජිකත්වයත් එක්ක කවුරුත් මේ ගැන කතා කරන්නේ. හැබැයි දෙවන පරපුරේ ඒ ගැන අවදියෙන් ඉන්නේ. අපි බිමේ ජනතාවත් එක්ක මේ වලට එරෙහිව අපිට ගන්න පුළුවන් උපරිම ශක්තියෙන් අපි සටන් කරනවා කියන එක ජනතාවට කියනවා. ඔබතුමා හිතන්නේ වත්මන් ජනාධිපති වරගේ මේ වැඩපිළිවෙල ජනතාව අනුමත කරයිද ඉදිරියේදී? මම හිතන්නේ කවදාවත් නැහැ. විශේෂයෙන්ම ජනතාව අනුමත කරපු පාලකෙන් නෙමෙයි ඉන්නේ මේ මොහොතේ. ජනතා ඡන්දයෙන් පත්වෙච්ච පාලකෙන් නෙමෙයි ඉන්නේ. ඉතින් එහෙම තැනක අපි විශ්වාස කරන්නේ නැහැ. ඔහු ජනතාවාදී තීන්දුව ගනීවි කියලා පළවෙනි කාරණාව. දෙවෙනි එක තමයි ඔහු ගත්ත තීන්දුව සියල්ල දිහා බැලුවොත් මේ රට හානි කර අවාසිදායක ඔහුගේ ආමුපුතුන් මේ විද්‍යාත්මක බලවේග පිනවන තීරණ තමයි අරන් තින්නේ. මොකද ඔහුට බලය අරන් දීලා බලය රැක දුන්නේ ඔවුන්. ඉතින් ඒ නිසා අපි විශ්වාස කරන්නේ ඔහු ජනතාවාදී තීන්දුව ගනීවි කියලා. ජනතාවාදී තීන්දුව ගන්න නැති පාලකෙක් අපි කොහෙත්ම විශ්වාස කරන්නේ නැහැ. ඔහුගේ පැත්තේ මේ රටේ සමස්ත වූ මහ ජනතාව හිට ගනීවි කියන කාරණාව. ඔබතුමා ඔය කියන මතයත් එක්ක පාර්ලිමේන්තුවේ නම් අදහස් වෙන්නේ ඊට වඩා පහත් අසේ වෙනස් මතයක්. ඒ තමයි 225 අතර ඉන්න හොඳම ආර්ථික විශේෂඥ අනිල් කුරුසිංහ හිටියට හඳුන්වා දෙන්න. ඉතින් මේ රටේ ඉන්න හොඳම ආර්ථික විශේෂඥයා කියන්නේ රටේ තියෙන සම්පත් විකුණන එකද? ටයර් කම්මල විකුණපු එකද? යකඩ කම්මල විකුණපු එකද? ඉතින් එහෙම කියනවනම් මම එකයි කියාර 225 කියන්නේ ඉතින් ඕකෙම කොටසක්. ඉතින් මම හිතන්නේ රටේ ජනතාවට නම් එහෙම දැක්මකේ ඉන්න පාලක සම්බන්ධයෙන් නැහැ. අපි දෙවන පරපුර හැටියට කවුරු කුමන මතවාද දැක්කත් අපි ඉතා විශ්වාසනීය ලෙස ඉන්නවා තැනකේ තමයි මේ ඉන්න පාලකයා කිසිම මොහොතක රටට වාසිදායකව රටට ආදරය කරන තීන්දුවක් නැහැ කියන තැන. ඉතින් ඒ වෙනුවෙන් අපි ජනතා මතය සහ නිදාගෙන ඉන්න ජනතාවක් ඉන්නවනේ ඒ ජනතාව අවදි කරගන්නත් අපි සූදානම් කියන කාරණාව කියනවා. ඔබතුමා අරසන් වශයෙන් ජනතාවට මොනවාගේ පණිවිඩයක් දෙන්නේ? පැහැදිලිවම අපි කියන්නේ ජනතාවට ආරාධනා කරන්නේ වෙනස් වෙන්න අවශ්‍යයි. මේ 225ක් ඇතුළේ අවුරුදු 10ක් 15ක් 30ක් දැන් අපි මේ එකම පක්ෂ ටික මාරු කර කර එකම කට්ටිය මාරු කර කර උත්සාහ කරා. ඊට එහා ගියපු සැබෑ වෙනසක් අවශ්‍යයි. අලුත් තරුණ පිරිසක් මේ රට අවශ්‍යයි. අලුතෙන් හිතන වැඩිහිටියන්ගේ ආශිර්වාදය ගත්ත පිරිසක් මේ බිමේ මේ දේශපාලනට එන්න ඕනේ. ඉතින් එහෙම දේශපාලන ව්‍යාපාර දැන් නිර්මාණය කරලා තිනවා. ඒත් එක්ක එකතු වෙන්න කියන ආරාධනාව තමයි ජනතාවට කරන්නේ. මේ රට වෙනස් කරන්න පුළුවන්, මේ රට හදන්න පුළුවන්, මේක වැටෙන්න ඕන රටක් නෙවෙයි කියන කාරණාව ජනතාවට අපි ප්‍රකාශ කර සිටිනවා. බොහොම ස්තුතියි.